අදහසක් සියලුම දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ චිත්‍ර කලාවේ යුරෝපා ඉතිහාසයට අදාළව ඉගෙන ගන්න තියෙන ග්‍රීක කලාවේ මූර්තීන් ගැන. ඉතින් ග්‍රීක කලාව ගැන කතා කරද්දී ග්‍රීක කලාවේ ප්‍රධානම යුග හතරක් හමු වෙනවනේ. ඒ යුග හතර මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ජාමිතික යුගය, පෞරාණික යුගය, ස්තම්භාව යුගය, හෙලනික යුගය විදිහට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හෙලනිස්ටික් යුගයේ නැත්නම් හෙලනික යුගයේ අඳුන ගන්න ලැබෙන සුන්දරම මූර්තියක් වන වීනස්ති මේලෝ මූර්තිය ගැන. වීනස්ති මේලෝ මූර්තිය ග්‍රීක කිරිගරුණ මූර්තියක්. ඒ කියන්නේ මේකේ මාධ්‍ය වෙන්නේ කිරිගරුණ. හෙලනිස්ටික් යුගයට තමයි අයත් වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1820 දී මේලෝ දිවයිනෙන් සොයාගෙන තියෙනවා. මේලෝ දිවයිනෙන් සොයාගත්ත නිසා තමයි මේක වීනස්ති මේලෝ නමින් හඳුන්වන්නේ. ඉතාම සුන්දර කාන්තාවකගේ රූපයක් මෙම මූර්තියෙන් තුලින් නිරූපණය වෙන බව පැහැදිලිව පේන්න තියෙනවා. මේ මූර්තියේ අත් දෙකම කැඩීලා ගියපු ස්වරූපයෙන් තමයි වර්තමානයේ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසාම මේ මූර්තිය අත් ගැන විවිධාකාරයේ මත පළ වෙනවා. එතනදී මෙහි බිඳී ගිය වම්මතේ කැඩපතක් තිබුණු බව තමයි බොහෝ විචාරකයන්ගේ මතය වෙන්නේ. වම්මතේ කැඩපතක් සහිතව තම සිරුරේ සුන්දරත්වයේ නරඹන කාන්තාවක් මේ නිරූපණය වෙන බව බොහෝ දෙනා පිළිගන්න මතයක්. නාරි දේහයේ ලාලිත්‍යමය බව, නැමුණු සිරුර තම සුන්දරාකාරයෙන් මෙම මූර්තිය තුළින් මූර්තිමත් කරන්න ශිල්පියා දක්ෂ වෙලා තියෙනවා. තමා ඇඳ සිටින වස්ත්‍රය පහළට ඇද වැටෙන ආකාරය ඉතාම ස්වාභාවිකව මෙම මූර්තියේ දක්වලා තියෙනවා. ග්‍රීකයන්ගේ අග්‍රගණ්‍යම නිර්මාණයක් විදිහට මේ වීනස්ති මේලෝ මූර්තිය අඳුනගන්න පුළුවන්. වර්තමානයේ ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තමයි මේ මූර්තිය දකින්න ලැබෙන්නේ. ඉතින් ඇලෙක්සැන්ඩ්‍රෝස් ශිල්පියා විසින් නිර්මාණය කරපු වීනස්ති මේලෝ මූර්තිය ගැන තමයි අද අපි කතා කරේ. එහෙනම් ජයග්‍රාහී අනාගතයකට සුබපතන ගමන් අදට සමුගන්නම්. තවත් දවසක අලුත් පාඩමකින් හමුවෙමු. එතකන් සුබ දවසක්.